පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලි තිනරත්න මෙතුමාට ආරාධනා කරනවා. 72 වෙනි නිදහස් උත්සවයේ සමගාමීව රථවාහන සැලැස්ම 31 වෙනිදා උදේ 8:30ට පෙරවරු ආරම්භ වෙන්නේ. පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා කියන දවස්වල පෙරවරු 6ට පෙරවරු ආරම්භ වෙනවා. ඒ අනුව ඒ පෙරවරු ආරම්භ වීමත් එක්කම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. නිදහස් උත්සව තියෙන දවසේ පෙරවරු 4 ඉඳලා ඒ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් පෙරවරු අවසන් වෙන්න දවස් 12-1 විතර වෙනකන් ගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කාලේ වෙනකන් ඒ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය තත්ත්වයට රථවාහන ගමනාගමනය සිද්ධ වෙනවා. මුලින්ම මම පැහැදිලි කරන්නම් පෙරහැර මාර්ගය මොකක්ද කියලා. පෙරහැර ආරම්භ වෙන්නේ පෙළපාලිය නන්දා මෝටර්ස් හන්දියෙන්. නන්දා මෝටර්ස් හන්දියෙන් ආරම්භ කරලා යනවා නිදහස් වටරාම ළඟට. නිදහස් වටරාමේ ළඟ ඉඳලා නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රයේ ඉදිරියෙන් ගමන් කරලා යනවා රාජ්‍ය පරිපාලන හන්දියට. රාජ්‍ය පරිපාලන හන්දියෙන් වමට හැරලා මේට්ලන් පෙදෙසට යනවා. මේට්ලන් පෙදෙසෙන් මේට්ලන් ක්‍රෙසන්ට් හරහා පෙරහැර ගමන් කරනවා ආනන්ද කුමාරස්වාමී මාවතට. ඒ මාවත ඔස්සේ පෙරහැර අවසන් වෙනවා ඒ මාවතේ කෙළවරේ. ඊළඟට ඒ අනුව මෙන්න මේ පෙරහැර මාවත මධ්‍යස්ථ වෙන විදිහට ඒ මාවතට ඇතුල් වෙන්න තියෙන සියලුම මාර්ග වැසෙනවා පෙරහුරු පැවැත්වෙන වෙලාවේ සහ පෙළපාලිය පැවැත්වෙන වෙලාවේදී. ඒ අනුව මාර්ග ස්ථාන 21කින් මාර්ග වසා තිබෙනවා. පළවෙනි එක තමයි ඔබට මැප් එකේ බලන්න පුළුවන් ඒ ඉංග්‍රීසි ඒ අක්ෂරයෙන් දක්වලා තියෙනවා ග්ලාස් හවුස් හන්දිය. ඒ ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර්ස් දෙසට ඇතුල්වීම වසා තිබෙනවා. ඊළඟට පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට ඇතුල්වීම වැසෙනවා. ඊළඟට පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමී මාවතට, ඒ කියන්නේ ග්‍රීන් පාත් ප්‍රදේශයට ඇතුළවීම වසා දැමෙනවා. ඒ වගේම ඩී අකුරෙන් පෙන්නනවා ධර්මපාල මාවතෙන් FR සේනානායක මාවතට ඇතුළවීම එක වසා තැබෙනවා. ඒ වගේම සොයිසා වටරවමෙන් කණ්ණංගර මාවතට ඇතුළවීම වසා දැමෙනවා. ඒ වෙනකොට FR සේනානායක මාවතෙන් කණ්ණංගර මාවතට ඇතුළවීමත් වැසෙනවා. මේ වෙනකොට මේ පැත සීල්ලා තියෙන්නේ. නමුත් අපි ඒ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අවසර දෙනවා අනිකුත් අවස්ථාවලදී යන්න. එතකොට පෙළපාලිය සහ පුහුණු පෙළපාලි පැවැත්වෙන අවස්ථාවලදී ඒ මාර්ගයේ වැසෙනවා. ඊළඟට විජේරාම මාවතෙන් රොස්මිට් ප්‍රදේශයට ඔස්සේ කණ්ණංගර මාවතට ඇතුළවීම වසා දැමෙනවා. විජේරාම මාවතේ වාහන ගමන් කරන්න පුළුවන් දෙපැත්තටම. නමුත් එතනින් රොස්මිට් හන්දියෙන් කණ්ණංගර මාවතට ඇතුළවීම වසා තැබෙනවා. ඒ වගේම විජේරාම මාවතේ බාන්ස් පෙදෙස ඔස්සේ කණ්ණංගර මාවතට ඇතුළවීමත් වසා තැබෙනවා. ඊළඟට හෝටන් පෙදෙස විජේරාම හන්දියෙන් හෝටන් මේට්ලන් ක්‍රෙසන්ට් හන්දියට ඇතුළවීමත් වසා තැබෙනවා. ඊළඟට විජේරාම මාවතේ ඉඳලා RG සේනානායක මාවත ඔස්සේ මේට්ලන් ක්‍රෙසන්ට් ප්‍රදේශයට ඇතුළවීම වැසෙනවා. ඊළඟට හෝටන් ප්‍රදේශයේ මේට්ලන් ක්‍රෙසන්ට් හන්දිය ඉඳලා හෝටන් වටරාම දෙසට ඇතුළවීම වැසෙනවා. මේ සිතියමේ K අක්ෂරයෙන් පෙන්නලා තියෙන්නේ ඒ මාර්ගය. මෙන්න මේ සිතියමේ ඔන්නෝයි කියන ස්ථාන හරහා මේ පෙළපාලි ගමන් කරන ප්‍රදේශයට ඇතුළවීම අවහිර කෙරෙනවා. RP සේනානායක මාවතේ මේට්ලන් ක්‍රෙසන්ට් ප්‍රදේශයට ඇතුළවීම වැසෙනවා. මේ සිතියමේ L අක්ෂරයෙන් පෙන්නලා තියෙන ඒ කොටස. ඊළඟට විජේරාම මාවතෙන් විද්‍යාමාවත හන්දියට සහ විද්‍යාමාවතට ඇතුළවීම වසා දැමෙනවා. විද්‍යාමාවතෙන් මේට්ලන් ප්‍රදේශයට ඇතුළවීම වසා තැබෙනවා. ඒ වගේම බෞද්ධාලෝක මාවතෙන්, ඒ කියන්නේ RFP හන්දියෙන් මේට්ලන් ප්‍රදේශයට ඇතුළවීම වසා දැමෙනවා. ඒ වගේම බෞද්ධාලෝක මාවතේ ඉඳලා ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති දල්විස් මාවතට ඇතුළවීම වැසෙනවා. කියන්නේ රූපහානි ඉස්සරහ යන පාර ඉදරින් ඇතුළවීම වැසෙනවා. ඒ වගේම ප්‍රේමත කීර්ති මාවත අල්විස් මාවතෙන් නිදහස් මාවතට ඇතුළවීම වැසෙනවා. මේ වෙනකොට එතන සීල් වෙලා තියෙන්නේ.
රූපායනයෙන් හරි ඇතුළේ තියෙන වාහනයක් එළියට આવොත් ඒ පැත්තෙන් ඇතුළෙන්න බෑ. ඊළඟට ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් පාරට ඇතුළුවීම වසා දැමෙනවා. ඊළඟට පදනම් ආයතන අසලෙන් නිදහස් චතුරාර්ය ඇතුළුවීම සහ පදනම් පාරෙන් නිදහස් මාවතට ඇතුළුවීම ඒ වෙනකොට සීල්ලා තියෙන්නේ. නමුත් ඇතුළේ තියෙන වාහනයකට දෙනවා නම් ඒ පැත්තට ගමන් කරන්න බෑ. ඒ පැත්ත වසා දැමිලා තියෙන්නේ. ඊළඟට නිදහස් වටරවමෙන් නිදහස් මාවතට ඇතුළුවීම සහ නන්දා මෝටර්ස් ඉඳලා මේට්ලන් ක්‍රසන් ප්‍රදේශයට ඇතුළුවීම වසා දැමීම මේ වෙනකොටත් ඒ මාර්ග වසා තැබිලා තියෙන්නේ. ඒ ප්‍රදේශ සීල්ලා තියෙන්නේ. නමුත් ඒ ඇතුළේ දින වාහනයකටත් ඒ මාර්ග ඔස්සේ ගමන් කිරීම අවහිර කෙරෙනවා. මෙන්න මේ ආකාරයට තමයි රතවාහන සැරැස්ම ක්‍රියාත්මක කරන්නේ. ඒකේ පළවෙනි අදියර ඒ තමයි මාර්ග අවහිර කිරීම. මේ පෙළපාලියේ පැවැත්වෙන ප්‍රදේශයට වාහන ඇතුළීම වැළැක්වීම සඳහා. ඊළඟ කොටස තමයි විකල්ප මාර්ග සඳහා යොමු කිරීම. එතනදී ගාලුපාර ඔස්සේ එන වාහන කොළුපිටිය හන්දියෙන් ඇවිල්ලා ලිබර්ටි වටරාවම ධර්මපාල මාවත පිත්තල හන්දිය ධර්මපාල මාවත ජේම්ස්පී මාවත හන්දියෙන් රතුකුරු හන්දියට එතනින් ලිප්ටම වටරාම ඔස්සේ යුනියන් ප්‍රදේශය සහ වෝඩ් ප්‍රදේශයටත් ඩීන් පාරටත් යන්න යොමු කරනවා. ඒ වගේම හැව්ලොක් පාර තුම්මුල්ල දෙසින් පැමිණෙන වාහන තර්ස්ටන් පාර මල්පාර හන්දිය පිත්තල හන්දිය ඔස්සේ ජේම්ස් පීරිස් මාවතට සහ ධර්මපාල මාවතට යොමු කරනවා. ඒ වගේම හෝටන් ප්‍රදේශ ඔස්සේ පැමිණෙන වාහන හෝටන් ප්‍රදේශ විජේරාම හන්දියෙන් දකුණට හරවලා වෝඩ් ප්‍රදේශ සොයිසා වටරාම ඔස්සේ ධර්මපාල මාවතටත් යුනියන් ප්‍රදේශටත් ඩීන් පාර ඇතුළෙන්න පුළුවන්. ඒ වගේම තුම්මල දෙසට ධාවනය කිරීම සඳහා බෞද්ධ ලෝක මාවත සහ බුලස් පාර පාවිච්චි කරන්න පුළුවන්. බෞද්ධ ලෝක මාවත. ඒ වගේම කොළඹ නගරේ ඉඳලා පිට වෙන වාහනවලට යොමු කිරීම සිද්ධ කෙරෙනවා. ධර්මපාල මාවත යුනියන් ප්‍රදේශ හෝ ඩීන්ස් පාර ඔස්සේ එන වාහන සොයිසා වටරාමට ඇතුළෙන වාහන ඒ වටරාම ඉඳලා බොරැල්ල දෙසට ධාවනය කළා වෝඩ් ප්‍රදේශ පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා. ඒත් එක්කම වෝඩ් ප්‍රදේශයෙන් විජේරාම හන්දියෙන් විජේරාම මාවතට ඇතුළු වෙන වාහන හෝටන් ප්‍රදේශ ඔස්සේ බොරැල්ල ප්‍රදේශයට ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම බෞද්ධාලෝක මාවතට ඇතුළු වෙන වාහන කනත්ත වටරාම හරහා පිට වෙන්න පුළුවන්. ඒ වගේම යුනියන් ප්‍රදේශ ඩීන් පාර සහ වෝඩ් ප්‍රදේශ ඔස්සේ සොයිසා වටරාමට එන වාහන හැවලොක් පාර දෙසින් ධර්මපාල මාවත පුස්තකාල හන්දිය මල්පාර හන්දිය මල්පාර ඔස්සේ ජේඔසි හන්දිය සහ රාජකීය මාවත රීඩ් මාවත ඔස්සේ තුම්මුල්ල වටරම හරහා පිටවලා යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම යුනියන් ප්‍රදේශ ඩීන්ස් පාර සහ වෝඩ් ප්‍රදේශ ඔස්සේ සොයිසා වටරමට එන වාහන ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාර දෙසට යන්න පුළුවන්. ඒ වගේම ඒ වාහන පුස්තකාල හන්දියෙන් මල්පාර හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවත ලිබර්ටි වටරාම ඩුප්ලිකේෂන් පාර ඔස්සේ ගාලු පාර දෙසට යන්න පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි මේ කොළඹින් පිට වෙන වාහන සඳහා රතවාහන සැලැස්ම සකස් කළා තියෙන්නේ. ඒ අනුව අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මහ ජනතාව දැනුවත් කරන්න කියලා. ඒ වගේම යොදවලා තියෙන ඉන්න සියලුම රතවාහන හැසිරවීමේ නිලධාරීන් සඳහා මේ රතවාහන සැලැස්ම දැනුවත් කරලා තියෙනවා. ඒ පිටපතක් ලබා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ මාර්ග පිළිබඳව අවබෝධයක් පැහැදිලි නැති, ඒ අයට පුළුවන් ඒ රතවාහන නිලධාරීන්ගේ සහාය ගන්න, මාර්ගය පාවිච්චි කරන අනෙක් අයට බාධාක් නොවන විදිහට වාහනය නවත්තලා එයාගේ සහාය ඉල්ලා ගන්න පුළුවන්. ඒ අයට පුළුවන් මේ විකල්ප මාර්ග මොනවද කියන එක දැනුවත් කරලා ඒ ඔස්සේ යොමු කරන්න.